පාර්ලිමේන්තුවට පනින්න හැදූ සයිටම් විරෝධී. තැපෑලට නව සේවා ව්‍යවස්ථාවක්. ඥානසාර හිමිගේ අභියාචනය කල්යයි. සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්ෂණය. චිත්‍රපට බෙදාහැරීම යළි සංස්ථාවටම. විරෝධතා පාගමනින් පැමිණි පිරිස් පාර්ලිමේන්තුව දෙසට කඩාවැදීම වැළැක්වීමට පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. මේ විරෝධතා පාගමන හේතුවෙන් පාර්ලිමේන්තුව වටරවුම අවට මාර්ගවල දැඩි රථවාහන තදබදක් ඇතිවී සාමාන්‍ය ජනතාව මහත් අපහසුතාවට පත් වුණා. සයිටම් විරෝධී මෙම පාගමන සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය බලමණ්ඩලයයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ අසලින් අද දහවල් 12ට පමණ මෙම පාගමන ආරම්භ කර තිබුණා. බොරැල්ල රාජගිරිය හරහා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයට පැමිණි විරෝධතාකරුවන් මාර්ගයේ මන්තිරු අවහිර කරමින් එහි රැඳී සිටියේ මේ ආකාරයෙන්. මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවතුණා. සාමාන්‍ය ජනතාව ඉන් දැඩි අපහසුතාවකටයි මුහුණ දුන්නේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුම අභියස කලහකාරී ලෙස හැසිරුණු අතර පොලිස් බාධකද බිඳ දමමින් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කළා. අනතුරුව ඒ වැළැක්වීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරුණා. තැපැල් දෙපාර්තමේන්තුවට නව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය MHA හලීම් මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. විශේෂයෙන්ම 6/6 කියන චක්‍රයේ තියෙන ගැටලුකාරී තත්ත්වය නිසා තමයි තත්ත්වය උගත වුණේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධ අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාට පසුව කැබිනට් මණ්ඩලයේ එක සරත්තුමාගේ ප්‍රාන්තයෙන් රැස් වෙන අනුකමිටුවට යොමු කළා. ඊයේ වෙනකොට අපිට එහෙන් දෙන්දීමක් කරා. මේ සම්බන්ධව වෘත්ති සමිතිය එක්ක සාකච්ඡා කරලා අලුත් සේවා ව්‍යවස්ථාවක් කරලා ලබා දෙන්න කියලා. එනවා අපි ඊයේ සාකච්ඡා පැවැත්වුවා අපි අග්‍රමාත්‍යමාගේ කාර්යාලයේ. ඒ සාකච්ඡාවේදී අපි අග්‍රමාත්‍යමාගේ ලේකම්තුමත් වගේම වැඩිකම් සභාපතිතුමත් ඇතුළුව අපේ වෘත්ති සමිති සමාජිකයන් හැමෝම වගේම ඒ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ අලුත් සේවා ව්‍යවස්ථාවක් ලබා දෙන්න. ඒත් එක්කම වැඩි කොමිසම ඊයේ සඳහන් කරා අලුත් සේවා ව්‍යවස්ථාවක් අනුව කටයුතු කරන්න ඉදිරි බලාපොරොත්තු වෙන බව. ඒ අනුව අද වෙනකොට අපි දැක්කා බොහෝ අය බොහෝ කන්තෝරවලට සේවයට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන විදිහට මේ සුපුරුදු පරිදි මේ තැපැල් සේවය ඉදිරියට කරගන්න අපිට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ දිවයිනේ උප තැපැල් කාර්යාල 2500කට වැඩි සංඛ්‍යාවක් විවෘත කර ඇති බවයි. සේවයට වාර්තා කරන්නන්ගේ ආරක්ෂාව සඳහාද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. වර්ජනයේ අඛණ්ඩවක් සිදු කරන බවට උන් දැනුම් දෙන නිසා විශාල සේවන සපයන ආයතනයක් හැටියට අපේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු නිසා අප ඊයේ රාත්‍රියේම සේවකීන්ගේ නිවාඩු අවලංකර සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා. ඒ අනුව මේ වන විට අපේ උප තැපැල් කන්තෝර 3400 10ක් තිබෙනවා. මේ 3410 මේ වන්නිට තැපැල් කාර්යාල 2500කට අධික ප්‍රමාණයක් අද දින විවෘත කර තිබෙනවාට වාර්තා වෙනවා. ඒ වගේම සෑම තැපැල් කාර්යාලයක ඉදිරිපිටම අපි සේවයට වාර්තා කරන නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොලිස් සේවාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තැපැල් කන්තෝරු 653න් තැපැල් කන්තෝරු 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට විවෘත කර තිබෙනවා. අප විශ්වාස කරනවා අද දවසේ ඉතිරි කාලය සහ හෙට දවස වන විට වැඩ කටයුතු යථාර්ථයට පත් වෙයි කියලා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමක් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. කිසියෙත්ම තැපැල් දෙපාර්තමේන්තුව එවැනි ආයතනයක් බවට පත් නොකරන බවටත් දැනුම් දීමක් කරා. සමහර වැඩිහිටියන් බලා සිටින්නේ තමන්ට හිමි පින්පඩිය ලැබෙන තෙක් ඇඟිලි ගනිමින්. දෙපා වාරු නැති විවිධ ලෙඩ රෝගවලින් පවා පිළෙන මේ වැඩිහිටියන්ට ඊයේ දිනෙත් තැපැල් කාර්යාලවලට ගොස් පින්පඩි නැතිව හිස් අතින් එමට සිදු වුණා. ඒ තැපැල් සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්. දඹුල්ල තැපැල් කාර්යාලයටත්
අසරණ වැඩිහිටියන් පැමිණි මාසිකව ලැබෙන වැඩිහිටි දීමනාව ලබා ගැනීමටයි. අසීරුවෙන් දුරපැහැර කෙවා ඔවුන් පැමිණියේ වැඩිහිටි දීමනාව ලෙස ලැබෙන රුපියල් 2000 වුවත් තමන්ට මහමිරක් මෙන් වටින නිසා. තැපැල් සේවකයන් වර්ජනයක නිරත බැවින් මෙම වැඩිහිටියන්ට ආපසු නිවසට යාමට පවා මුදල් නොමැතිව අසරණ වී සිටින ආකාරයයි දැකගත හැකි වුණේ. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පොරොන්දු වී තිබෙනවා. ඒ මහතා මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණු අවස්ථාවේදී. අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මතෙව් මෝරෙල් මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. කලාපේ රටවල් මුහුණදී ඇති දේශගුණික විපර්යාස සමග ජාතික පරිභෝජනය සඳහා සහලින් ස්වයංපෝෂිත වීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණා. මෙම සාකච්ඡාවේදී ආචාර්ය මතෙව් මෝරෙල් මහතා සඳහන් කළේ මෙරට සහල් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික සහාය ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. සහල් නිෂ්පාදනයේ අගේදාමේ ප්‍රවර්ධනය සඳහාද නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා. ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය කාල සීමාව තුළ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයේ පසුබෑමක් සිදු වූ බවයි. එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා නව තාක්ෂණික දැනුම මෙන්ම අත්දැකීම් කලාපයේ සෙසු රටවල් සමග හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. තවදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා පැවසුවේ පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ නැරඹීම සඳහා එහි යාමට අපේක්ෂා කරන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ වාරි ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය දක්වා තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රයේ මකින් ප්‍රකාශයට පත් කර ඇති හෙළ වාරි පුරාවත ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ විශේෂ ක්ෂේත්‍ර සඳහා ප්‍රවීණත්වයක් උසුලන හා දෙවිනේ කීර්තිමත් විද්වතුන් 25 දිනකගේ දායකත්වයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. අදාළ ග්‍රන්ථයේ ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතායි. මෙම ග්‍රන්ථය ජනගත කිරීම සඳහා මහවැලි කලාපවල වාරි ක්ෂේත්‍රයට අදාළ සියලු නිලධාරීන් දැනුවත් කර සුදුසු වැඩපිළිවෙලක් සම්පාදනය කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ජාතික නිවාස දින කොඩි සතිය ආරම්භ කරමින් එහි පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීමද අද පෙරවරුවේ සිදු කෙරුණා. ලබන 23 වනදාට යෙදී ඇති එම දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාට කොඩිය පැළඳවීම සිදු කළේ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවංගත හිටපු ජනාධිපති ජාතික නිවාස සංවර්ධන අධිකාරී නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්මදිනයේ යෙදී ඇති ජුනි 23 වෙනිදා ජාතික නිවාස දිනයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් සහ රෝහල් ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇති ඉඩපස්තා පිළිබඳ සුවබලන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ක්‍රේග් හෑන්ඩ්ස් මහතා පවසනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ලන්ඩනයේ සංචාරක යෙදුණු අවස්ථාවේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු හෙළි කෙරුණා. කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම පිළිබඳ ග්‍රේග් හෑන්ඩ්ස් මහතා අවධානය යොමු කළා. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් කොළඹ වරාය නගරය වැදගත් වනවා.
බ්‍රිතාන්‍ය පොදු නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් වන රජයේ යෝජනාව සහ නීතිඥයන්ගේ සංගමයේ සමග පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළා. ශ්‍රී ලංකාවේ බහුලව පවතින ඛනිජ සම්පත් ආශ්‍රිතව ආයෝජනය කිරීමේ හැකියාව ගැනද අවධානය යොමු කෙරුණා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එංගලන්ත හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද හමු වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, දේශපාලන ප්‍රවණතා ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. LTTE විනාශ කළ සමාජ ආර්ථික තත්ත්වයන් යළි ගොඩනැගීම ඉදිරියේ ඇති අභියෝගය බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා සමගද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්තුවා. බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වනදාට කල් තැබුණා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අපමත මුදාහරින් ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ඉදිරිපත් කළ අභිහාචනය හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොපැමිණීම හේතුවෙන් අප අයදුම්පත් සලකා බැලීම කල් තබන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මෙතර ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අද දිනේ ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණයේ අභිමතය. ඒකට රජයකට මැදිහත් වෙන්න බෑ. ස්වාමීන් වහන්සේලා 15 නමක් සාපරාධ ක්‍රියාවලට ලක් වෙලා බන්ධනාගත වෙලා තිබෙනවා. ඉතින් උන්වහන්සේලාට සමහ අධිකරණ විධිවිධාන යටතේ 106 යටතේ සාමාන්‍ය විදිහට උන්වහන්සේලාට ජම්පරේ අඳින්න වෙනවා. ඒක තමයි රටේ නීතිය. නීතිය හැමෝටම එකයි. මහර බන්ධනාගාරයේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. බෝගම්බර ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක් ඉන්නවා. බදුල්ලේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. වැලිකඩ බන්ධනාගාරයේ නානසාර ස්වාමීන් වහන්සේ සමග තවත් ස්වාමීන් වහන්සේලා 7 දෙනෙක් මේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා සිරගත කරලා ජම්පර අදිනකොට කවුරුත් කතා කරේ නැහැ. අපි හිතන්නේ ස්වාමීන් වහන්සේලාට වෙනම අධිකරණයක් මගින් මේ තීන්දුව දෙ යුතුයි කියන එක. මොකද ඒක අපි සාකච්ඡා කරලා නීති මාර්ගයෙන් සෑදිය යුතුයි. අපිට මේක පැය 24 න් කරන්න බෑ. මහානායක ස්වාමීන් වහන්සේලා මේ ගැන තාමත් ප්‍රකාශ කරලා නැහැ. මොකද උන්වහන්සේලා දන්නවා මේක රටේ නීතිය කියලා. රටේ සියලු දෙනාටම නීතිය එකයි. නීතිය බලපාන පක්ෂ ભેදයක් නැහැ, පාට ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, මොන ભેදයක්වත් නැහැ. නීතිය රටේ හැම එක්කෙනාටම එකයි. මං වැරද්ද ඔබතුමාද කියන එක නෙමෙයි රටේ නීතිය තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි කාටවත් මං හිතන්නේ චැලෙන්ජ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. රිමාන්ඩ් වෙලා හෝ හිරගෙදරට පත් වෙච්ච එකම ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේත් නෙමෙයි. හැබැයි මීට කලින් ඒ පිළිබඳව මාධ්‍යෙන් කතා වුණේ නැහැ. බන්ධනාගාර ආඥා පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බන්ධනාගාරයට සිරකරුවෙක් ඇතුල් කරාම කොයි විදිහෙද සැලකිය යුත්තේ, ඒගොල්ලන්ට හිමි වරප්‍රසාද මොනවාද කියලා. ඉතින් ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයට ඇතුළු වෙච්ච පළවෙනි වතාව මේක නෙමෙයි. බන්ධනාගාරයේ මේවන විටත් ස්වාමින් වහන්සේලා 15 දෙනෙක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම අන්‍යාගමික පූජකවරුනුත් මේ අතර සිටිනවා. සමාජයේ අවබෝධයක් ලබා ගත යුතුයි මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොයි ආකාරයකද කටයුතු කරන්න කියලා.